මේරටේ පොර ප්‍රශ්නයට මේ අත් කරපු විනාශයට ඉතින් මම අර කිව්වා වගේ අර වෛද්‍ය පාදිනිය ඇතුළු කීප දෙනෙක් වග කියන්න ඕනේ. මොකද අද රටේ සම්පූර්ණ මේ කලට වෙලාවට පොර ටික අපිට හම්බුනේ නැහැ. නැනෝ නයිට්‍රජන් කියලා එකක් ගෙනාවා 105යි යූරියා මේ නයිට්‍රජන් තියෙන්නේ. යූරියා වල 146ක් තියෙනවා. ඉතින් දින 14න් අපි සාමාන්‍යයෙන් යූරියා එක ගහනවා. නමුත් මේ කෙනෙකුට දවස් 20 25 පැනලා. ඉතින් මේවත් එක විශාල අර්බුදයක් තියෙන මිනිස්සු වවලා තියෙනවා. 180ක් වැව්වයි කියලා කියනවා. නමුත් අස්වැන්න එනකොට තමයි අපිට බලන්න තියෙන්නේ අස්වැන්න කොයිතරම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. මේ මම හිතන්නේ මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබුණා. අපි අතිගෞරව ජනාධිපතිතුමෝ 3-4 වතාවක් ඉල්ලුවේ මේක මේ ක්‍රියාවලිය හොඳයි. හැබැයි කාබනික පොහොර ලංකාවේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන් උදාහරණ වශයෙන් එක එක ව්‍යාපෘති විදියට කරනවා මිසක මහා පරිමාණයෙන් කාබනික පොහොර භාවිතා කරලා ලෝකේ කොහොමත් මහා පරිමාණ වගාවක් කරලා නැහැ. අපි මහා පරිමාණ වගාවක් කරන්නේ ලංකාවේ ගොවීන් ලක්ෂ 6මාරක් විතර ඉන්නවා. එයා 6මාර වගා කරන ප්‍රමාණය අති විශාල බිම් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රමාණය වගා කරනකොට කාබනික පොහොර වලින් වගා කරන්න බැහැ කියන එක බොහොම පැහැදිලිව කිව්වා. දැන් ඒ ක්‍රමානුකූලව ඉවත් වෙමින් යනවා. මම හිතන්නේ එළවලු වලට සහ බඩිරිංගු වලට අද ඒ ඉවත් කිරීම කරලා තියෙනවා. මම හිතන්නේ අනාගතය බලාපොරොත්තු වෙනවා වී වගාව සඳහා මහා ඊළඟට එන යලකන්නේ අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ලබා ගන්න. මේ පොහොර ලබා ගැනීමත් හදිසිය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ කියපු ගමන් පහුදා උදේ පොහොර මේ සමාගම් හෙට උදේට ගියන දෙන්නේ නැහැ මේවා. ඒවා කරන්න ගිහලා තමයි අද මේ විශාල හොරකම් මංකොල්ල කෑම් වලට ලක් වෙලා තියෙන්නේ. මිනිස්සු ඔක්කොම චෝදනා කරන්නේ. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා අමාරු වෙලාව රට ඉන්නේ මේ අමාරු වෙලාවෙත් මේ පොහොර වලින් හොරකම් කරනවා නම් මං හිතන්නේ ඒ අයට මං හිතන්නේ සාප වෙනවයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. රටේ ජනතාවගේ අහිංසක මිනිසුන්ගේ මුදල් ටික ගොවින් පාරට බහැලා උද්ඝෝෂණය කරපු එකම අවස්ථාව මේ රටේ මේ අවස්ථාව මේ පොහොර හිඟිය වෙනුවෙන් මං හිතන්නේ ඒ සඳහා ගත්ත පියවරක් හොඳ පියවරක් ජනාධිපතිතුම අරන් තියෙනවා. මේක යම්කිසි විදියකට වෙනස් කරන්න ඒකට අපි ඔතුමට ගෞරව කරනවා. ඒ වගේම අපි ඔතුමෙන් ගෞරවයෙන් ඉල්ලනවා අනිත් අය ගැන කල්පනා කරන්න එපා. මේ රටේ ගොවිතැන ගැන කල්පනා කරලා 80%ක් මේ රටේ ග්‍රාමීය ජනතාව ඉන්නේ. ඒ අය වෙනුවෙන් කල්පනා කරලා රටේ ගොවිතැන 104ට වැඩිලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක එය තවත් ශක්තිමත් කරන්න ඉදිරි ටිකත් සම්පූර්ණයෙන් සංශෝධනය කළා අපිට රසායනික පොහොර හොඳ රසායනික පොහොර ලබා දෙන්න වැඩපිළිවෙල සකස් කරන්න කියලා. අපි දන්නේ නැහැ මොනවා වෙනවද කියලා. ඒක ඇතුළේ ඉතින් එකිනෙක එකක් කියනවා, තව එකිනෙක තව එකක් කියනවා. හැමතිරු එක හැමතිකර එක එකක් කියනවා, ලේකම් තව එකක් කියනවා, අධ්‍යක්ෂ ජෙනරාල් තව එකක් කියනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේ අමාත්‍යංශවල අපි කරන දේ අපි නිලධාරීන් දන්නවා. අපේ නිලධාරීන් දන්නවා මොකද්ද අපි කරන්න කියලා. ඒ අමාත්‍යංශවල නිලධාරීන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ගැසට් ගහනවා සමහර කට්ටිය, රිවර්ස් කරනවා සමහර කට්ටිය, එයා පහුදා උදේ අයින් කරනවා. ඉතින් මෙහෙම කොහොමද වැඩ කරන්නේ? අමාත්‍යංශ කියන්නේ මගේ අමාත්‍යංශ මම වැඩ කරනවා නම් මගේ නිලධාරීන් මාත් එක්ක ඉඳගෙන සාකච්ඡා කරලා තමයි ඒක තීන්දුවක් ගන්න. ඒතකොට අපි ඔක්කොම එක තීන්දුවෙන් බැඳිලා ඉන්නවා. එහෙමයි අමාත්‍යංශ කරන්නේ. අමාත්‍යංශ කරන්නේ උගන්වන්න ඕනේ නැහැ. මේක අනාගතේ මිනිසු තේරුම් ගන්නේ කොහොමද මේ වැඩකටයුතු කරන්නේ කියලා. පැහැදිලිව ඉතින් මේ සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවත් එක්ක. ඒ විතරක් නෙමෙයි කවදක්වත් අපේ රටේ ඛණ්ඩ නැතුනේ නැහැ. අපිට සම්බුලයි බතුයි හැරි ඛණ්ඩ අපිට හාල් ටික තිබුණා. හැබැයි මේ ක්‍රියාදාමය තුළ මේ සෙල්ලම් කරන්නේ රටේ ආහාරත් එක්ක. රටේ ආහාරත් එක්ක සෙල්ලම් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ කවදාවත්.